මෙම අවස්ථාවට හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතාද එක්ව සිටියා. බලලා බලලා ඇවිල්ලා බාර දුන්නා. මොකද උනේ? නැකත්තම් බැලුවේ නෑ අපි. අපේ කාර්යභාර ඉෂ්ට කරාද? අපේ එක්සත් ජාතික පක්ෂය සඳහා පහුගිය මැතිවරණයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයකට අපි හිමිකම් කියනවා. ඒ හිමිකමට අනුව පක්ෂයේ නායක ගරුවන් ලීක්‍රින්සිගේ මැතිතුමා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා මැතින කොමසාරිස්තුමාට වෙත අදාළ ලියකියුලිය අපි බාර දුන්නා. දැන් එතකොට මේ වික්‍රමසිංහ ආගමනේ සිද්ධ වෙන්නේ කවද්ද? ඊළඟ පාර්ලිමේන්තු සැසියෙන් දිනේදී. දැන් ඔබතුමාලා පක්ෂයක් විදිහට ප්‍රතිපත්තියක හිටිය කිසිම දවසක පරාජය වෙච්ච අපේක්ෂකගේ ජාතික ලැයිස්තුන් ගෙනාවේ නැහැ. මෙවරයි එක වෙනස් වුණේ. නෑ ප්‍රතිපත්තියක් නෙමෙයි. මෙතන තියෙන රටේ අවශ්‍යතාවය. අද යුගයේ අවශ්‍යතාවය මාස 3කට විතරයි විදේශ සංචිතයේ තියෙන්නේ කියලා මහ භාණ්ඩාගාර ප්‍රකාශ කරනවා. එන රටේ ආර්ථික තත්ත්වය කොහොමද කියලා හිතගන්න. මිනිස්සු ආර්ථික අහිනියටපත් වෙලා. දැන් මේ තියෙන කාරණාවල්දී අවශ්‍ය පුද්ගලයා මේකට සුදුසු පුද්ගලයා අපි ඉදිරිපත් කරන්න ඕන. අපි පක්ෂයක් විදිහට සාකච්ඡා කරලා කෘත්‍යාධිකාරී ඒකමතික තීන්දුවක් අරගෙන තමයි රටටම අවශ්‍ය මේ UMP විතරක් අවශ්‍ය නෙමෙයි රටටම අවශ්‍ය පුද්ගලයා අපි පාර්ලිමේන්තුවට යවන්නේ. අර සුදුසු පුද්ගලයා ඉන්න කාලේ නේද මහ බැංකු බැඳුම් කර වංචාව සිද්ධ වුණේ. මොකද්ද ඔබ විග්‍රහ කරන්න බැඳුම් කරේ මොකද්ද ලංකාවට? ඔළු රටම කියනවාද ඔබතුමා? රටම කියනවා. රටම නෙමෙයි රටවල් 10ක් කිව්වත් ලංකාවට එක රුපියලක ආරාබයක් කරලා තියෙනවා නම් පුළුවන් ඔප්පු කරන්න. එතකොට මේ රටේ ජනතාව මැති අමතිවරු විපක්ෂය කියන්නේ බොරුද? අපි නෙමෙයි කියන්නේ අපි කියන්නේ එතුමන්ලා කියන දේනේ. නෑ දෙක එක නා කියන එක ඕනේ නෑ. ඔබ ගිහිල්ලා අරගෙන පෙන්නන්නකො නඩු දාලා තියෙනවා. දැන් අධිකරණ ඉදිරිපත් කරලා තියෙනවා. බිලියන 12ක් මේ භාණ්ඩාගාරේ රඳවාගෙන තියෙනවා. බිලියන 11ක් සම්බන්ධව කතා කරන්නේ. එතකොට අලාභයද කරලා තියෙනවා. ලාභයක් කරලා දීලා තියෙනවා. මේක තේරෙන්නේ නැති ඔල මොට්ටලෝ ඉන්නකන් ඉතින් අපිට කරන්න දෙන්නේ නෑ. තේරුම් ගන්න පුළුවන් මිනිස්සු තේරුම් ගන්නේ.